Namo tassa bhagavato arahato sammā sambuddhassa. E bhagyavattu arahattu hita ahita manavimma avabodha karavadalao budupiyanan hanseta namaskar karamu namaskar veva. Ati uttamaniya pansiya panas jataka puttahansege hatalis deveni kapota jataka desanava. Yo atnta kamasansa hitanu kampino o ajjamano nakaroti sasanam. Kapot kasns vachanam akatva amittahat tatant gato seti. Veda kemativa hitavattu anukampa karannuge vachaneya avvada karunu labanne namudu yamek nokaraida parviyage vachaneya nokata සතුරන් අතර පැමිණ ශෝක කරයි. අලේනතෝ නමින් හඳුන්වන සැබෑ පිහිටක් නැති මේ ලෝකයේ සැබෑම පිහිට වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ වෙත මේ මොහොතේ සමීප වන්නට තරම් වාසනා ගුණයක් සහිත ආත්ම භාවයක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, තවත් එක් ජාතක දේශනාවකට සවන් දෙන්න සූදානම් වෙන මේ මොහොතේ අපි මේ දේශනා විච්ඡගතාව සහ එහි අර්ථය තුළ පවතින වචනාර්ථය මසා බලා වර්තමන්හා අතීත කතා ශ්‍රවණය කරන්නට හිත කය වචනේ හොඳින් සූදානම් කරගන්නට ඕන. ප්‍රකාශ වුණා ගාථාවෙහි කපෝතකස්ස වචනාගතවා බොහොම සරලයි. කපෝත කියලා කියන්නේ පරවියාට. මේ ජාතක දේශනාවේ නමත් කපෝත ජාතක දේශනාව. මේ ප්‍රකාශ වෙන්නේ මේ පරවියාගේ හිතවත්ව ඒ කරන අවවාදය නොකොට. අමිත්තහත්ත ගතෝ සේතීති. අමිත්‍ර වූ අනර්ථය කරන්නා වූ දුක් උපදවන්නා වූ පුජ්‍යලයන්, එහෙම නැත්නම් සතුරන් අතට පැමිණිලා ඒ විනාශ වෙච්ච කපුට වගේ ශෝකයට පත් වෙන්න එපා. මහත් වූ ශෝකයට පැමිණ ශෝක කරමින් නිදන්ත වෙනවා ඒ විදිහට ඒ මිත්‍රයන්ගේ අවවාද පිළිගත්තේ නැත්නම් කියන එකයි මේ අර්ථය. ලස්සන කතාවක් අපි හිමීට දැනගමු. පින්වත්නි, මෙහි වර්තමාන කතාව දීර්ඝ වශයෙන් නවවැනි නිපාතයේ කාක ජාතකයේ එන නිසා මෙහි දක්වන්නේ ඒට අනුව භාග්‍යවත් ශාන්තනායක බුදුපියාණන් වහන්සේ, අද්වේවාදී වූ බුදුපියාණන් වහන්සේ, ඒ කියන්නේ වචන දෙකක් නැති බුදුපියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන සමයෙහි එක් කෑදර භික්ෂූන් වහන්සේ කෙනෙක් අරබයා තමයි දේශනා කරේ. කෑදර ලෝභී භික්ෂුවා. මේ දක්වන්නේ විශේෂයෙන්ම ආහාරයට කෑදර භික්ෂුවක්. ඉතින් අනිත් භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවගේ කෑදර බව බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදුපියාණන් වහන්සේ විමසනවා ඒ භික්ෂුවත් පිළිගන්නවා තමන්ගේ කෑදර බව. ඒ කරුණ සත්‍යයි කියලා. බුදුපියාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා, මහණ, ඔබේ ඔය කෑදරකම නිසා ඉස්සරත් ඔබ විනාශ වුණා. නොනැති අයට ඉන්ධන ඔබේ කෑදරකම නිසා නැති වුණා. මේ විදිහට ප්‍රකාශ කරාම භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මෙහි අතීත කතාව ශාන්තිනායක අමාමෑණියන් වහන්සේ විසින් දේශනා කර වදාරනවා. පින්වතුනි, මෙහි අතීත කතාව විමසලා බලනකොට අපට දැනගන්න ලැබෙන්නේ මේ විදිහට ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රාජ පරම්පරාවේ එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි
ඒ බරණස් නුවර වාසී මිනිස්සු තින් කැමැත්තෙන් මේ කුරුල්ලන්ට ගෙවල් හදලා තියෙනවා. දහයිය කූඩු හදනවා. දහයිය මළු එල්ලලා තියෙනවා. ඉතින් කුරුල්ලොත් පුරුදු වෙලා හිටියා මේ දහයිය මළුවල වාසය කරන්න. කිසිදු කුරුල්ලෙක්ට කාගෙන්වත් හානියක් නැහැ. නගරයේ සිටුතුමාගේ ඒ සිටු ගෙදර අරක්කැමියා තමන්ගේ කුස්සියේ එක් දහයිය මල්ලක් එල්ලලා තිබුණා. මේ දහයිය මල්ලේ එක් පරවියෙක් වාසය කරා. මේ පරවියා බොහොම නුවණැති. ඉතින් මේ නුවණැති පරවියා බොහොම ආචාරශීලී ලෙස කාටවත් කරදරයක් නොවෙන්න අරක්කැමියා එල්ලපු මේ කූඩුවට වෙලා ඒ නගරයේ සිටුතුමාගේ ඒ සිටු ගෙදර මේ කුස්සියේ එල්ලපු කූඩුවේ වාසය කරනවා. මෙහෙම කාලය ගත කරන අතරේ පින්වතුනි දවසක් මේ ආකාශයේ උඩින් යන කපුටෙක්ට මේ සිටුතුමාගේ ගෙදර පිසෙමින් තිබිච්ච මත්ස මාංශයක සුවඳ දැනෙනවා. නොඉඳුල්ව කවුරුත් ආහාරයට ගත්ත නැති මේ තාම ඉදමින් පවතින මස් මාංශවල සුවඳ තමන්ගේ නාසයට වැටිච්ච කපුටට බොහොම ලෝභ සිතක් පහළ වෙනවා. මේ ගෙදර මස් මාංශ සකස් වෙනවා කන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා බොහොම කෑදර සිතක් ඇති වෙලා පරීක්ෂා කරලා බලනවා කොහොමද මේ දෙන මස් මාංශ කන්නේ මොකද්ද ක්‍රමය. කල්පනා කරන මේ කපුටට ඒ වගේම පරීක්ෂා කරන මේ කපුටට මගක් පේනවා. මොකද්ද මේ ගෙදර වාසය කරන මේ පරවියාව යාළු කරගන්න ඕනේ කියන කාරණය තමයි වැටහෙන්නේ. මොකද මේ කුස්සියේ පරවියාගේ නිවසක් තියෙනවා. ඉතින් ඊළඟ දවසේ මේ පරවියා ගොදුරු පිණිස යනකොට මේ කපුටත් පස්සෙන්ම යනවා. පරවියා අහනවා මොකද ඔබ මගේ පස්සෙන් ඉන්නේ? නෑ ඔබ ගැන ගොඩක් මම පැහැදුනා. ඔබේ හැසිරීම හොඳයි. ඔබේ පැවැත්ම හොඳයි. ඒ නිසා මට හිතුණා ඔබට උපස්ථාන කරන්න. ඔබේ යාළුවෙක් වෙන්න. ඉතින් පරවියා ප්‍රකාශ කරනවා ඔබ කන්නේ වෙනත් ජාතියක්. අපි ආහාරයට ගන්නේ වෙනත් ජාතියක්. ඉතින් අපේ ආහාරවත් ගැලපෙන්නේ නැහැ. මොන මිත්‍රකමක්ද? නෑ ඔබ ගොදුරු සොයාගෙන යනකොට මාත් වෙනවා. ඔබට කරදරයක් නැහැ. හොඳයි එහෙනම් අප්‍රමාද වෙලා එන්න. ඒ කියන්නේ මම එනකොට ප්‍රමාද නැතුව මාත් එක්ක එන්න කියන මේ අවසරය ලැබෙනවා. ඉතින් මෙහෙම හැසිරෙන කපුට ටිකින් ටික පුරුදු වෙනවා මේ පරවියත් එක්ක ඒ කුස්සියට යන්න. ඉතින් අරක්කැමියත් මේ පරවියා ගැන තියෙන විශ්වාසයේ යාළුවෙක් එක්ක ආවෙන්නේ නැති කියලා තවත් 10 කෝඩුවක් එල්ලනවා. පින්වතුනි දැන් කපුටටත් 10 කෝඩුවක් තියෙනවා පරවියාටත් තියෙනවා. ඔය හතරේ දවසක් මේ සිටු ගෙදරට ගොඩක් මස් මාංශ ලැබෙනවා. මේක දැකපු කපුට කල්පනා කරනවා හෙට මං ආහාර පිණිස මේ ගොදුරු හොයන්න යන්න ඕනේ. වෙනදට පරවියත් එක්ක ගිහිල්ලා පරවියා වී යහුලන් කන වෙලාවේ එන එක්කේ තමන්ට සුදුසු ආහාර අහුලමින් සොයමින් කන වෙලාවේ මොහු කරන්නේ ගොමු ගොඩක් අවුස්සලා පණු අහුලන් කාලා ඉක්මනට ඇවිල්ලා පරවියාටත් අවවාද කරන එක. ඔබ ආහාර හොයන්න කොයිතරම් මහන්සි වෙනවද? ඔබ කොච්චර ආහාර ගන්නවද? කොයිතරම් ආහාර ගන්න හොඳ නැහැ කියලා අවවාද කරන එක තමයි මේ කපුටගේ වැඩේ. ඉතින් ඒ කපුටා කල්පනා කරනවා හෙට මම යන්න හොඳ නැහැ. ආහාර පිණිස නොයා මේ ගෙදර ඉඳලා මස් කන්න ඕනේ කියලා කල්පනා කරලා කොහොම කෙඳිරි ගාමින් දැන් කූඩුවට එලා ඉන්නවා. උදෑසන පරවිය අහනවා අද ඔබ ගොදුරු පිණිස යන්නේ නැද්ද? කපුට ප්‍රකාශ කරනවා මේ පරවියාට යාළුවෝ අද නම් මට ගොදුරු පිණිස යන්න බෑ. මට බඩේ අමාරුවක් කියලා. ඒ වෙලාවේ පරවියා මේ කපුටට කියනවා කපුටන්ට නම් කවදාවත් බඩේ අමාරු හැදෙන්නේ නැහැ. ඔහුට බඩ ගින්නක් තමයි තියෙන්නේ. පහන්තිරයකට ගිතෙල් ටිකක් තවරලා දුන්නොත් අන්න ඒ වගේ වෙලාවක විතරයි මේ කපුටන්ගේ බඩ ගින්න නැති වෙන්නේ. ඉතින් ඒ බව ප්‍රකාශ කරන මේ පරවියා කියනවා ඔබගේ අදහස මේ ගෙදර ඉඳන මස් අනුභව කරන්න. ඒ වගේ දෙයකට නම් හිතන්න එපා. මිනිස්සු ගන්න ආහාර වලට හොට දාන්න ගිහිල්ලා විනාශ වෙන්න එපා.
එන්නයන් මාතේ ගොදුරු පිණස කියලා මේ කපුටට ප්‍රකාශ කරාම කපුට කියන අනේ අද නම් කොහෙත්ම බෑ මට අද බඩේ අමාරුවක් යන්න නම් බෑ කියලා ප්‍රකාශ කරාම මේ පරිවියා ප්‍රකාශ කරනවා හොඳයි ඔබ ඉඳලම පාඩමක් ඉගෙන ගන්නකෝ කියන දේ අහන්නේ නැහැනේ කියලා මේ පරිවියා තමන්ගේ ඒ ගොදුරු පිණස යනවා කපුටත් තින්වත්නි වේලාව බලමින් ඉන්නවා අරක් කැමියක් දැම් මේ මස් මාංශ උයලා මේ වගේ රස්නේ ටිකක් අඩු වෙන්න කියලා භාජන වල පියන් ඇරලා තමන්ට දාඩියයි තමන්ගේ වස්ත්‍රය උඩුකය වස්ත්‍රය ඉවත් කරලා එලි මහනට ගිහිල්ලා ඉන්න වෙලාවේ මේ කපුට හිමීට එළියට ඇවිල්ලා මස් කෑල්ලක් කන්න ඕනි කියන අදහසින් ඒ පෙරහන උඩ වහනවා කපුට වහපු වෙලාවේ ඉතින් පෙරහනෙන් ක්‍රීස් ගාල සද්දයක් ඇහෙනවා අරක්‍රමියා මේ සද්දය ඇහිලා ගෙට එනකොට දකිනවා කපුට අර පෙරහනේ වහලා ඉන්නවා ඒ ක්ෂණයෙම තේරුම් ගන්නවා අරක්‍රමියා මේ කපුට ආයි මස් කන්න මේ කපුටගෙන් ඇති වැඩේ මොකද්ද මට මං සේවය කරන්නේ සිටුතුමාට මේ විදියට හොරා ගන්න ආපු කපුටට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ මේ කපුට මට හිටියත් එකයි නැතත් එකයි මේ විදියට කල්පනා කරලා අර කපුටව අල්ලගෙන පිහාට සේරම ගලවලා මේ ඉඟුරු ලුණු මිරිස් මේ ආදී සැර ජාති කලවම් කරලා ඒ වගේම ඇඹුල් මෝරු කියන ඒ ඇඹුල් ආදියත් කලවම් කරලා මේ කපුටගේ ශරීරය පුරාම ගානවා ගාලා අර දහය කෝඩුවට දානවා දැන් කපුටට හරි වේදනාව කෙඳිරි ගාමින් ඉන්න වෙලාවේ ගොදුරු සොයාගෙන ගිය පරවියත් කෝඩුවට එනවා ඇවිල්ලා මේ තමන්ගේ යාළුවාට සිද්ධ වෙලා තියෙන ඉපත්තිය දැකලා ඒ කපුටට අවවාද කරනවා මං කීව නේද ඔබට ඒ වගේ දෙයක් ගැන හිතන්න එපා කියලා දැන් ඔබ නිසා මටත් මේ කෝඩුව නැති වෙනවා මටත් ඉන්න බැරි වෙනවා මටත් කරදරෙන්න පුළුවන් ඒ නිසා මං දැන් මෙතනින් යන්න ඕනේ කියලා පරවියා එතනින් ඉගිල්ලා පින්වත්නි වෙනත් ඒ වාසය කරන ස්ථානයක් සොයාගෙන යනවා කපුට දර ආකාරයෙන් දුක් ඉඳලා මේ යන්නට යදෙනවා අරක් කැමියත් අර කූඩුව පිටින්ම කපුටව කුණු කොටට දානවා මේ විදිහේ අවසානයක් රසතුෂ්ණා පස්සේ හබාගියපු කපුටට ලැබගන්න සිද්ධ වෙනවා අවසානයේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා ඒ කාලේ ඒ කපුට වෙලා හිටියේ මේ කෑදර භික්ෂුව ඒ පරවියා වෙලා කපුටට අවවාද කරේ බුදු සිටින මම්ම වේදේ කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා බලන්න පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ හසිරිය අන්‍ය කුජලයන්ගේ සිත් දැනගෙන කෙලෙස් දැනගෙන අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ඉලක්කයට අවශ්‍ය ආකාරයෙන් ධර්ම දේශනා කිරීමේ හැකියාව බලන්න ඉලක්කයකට ඊතලයක් ඉදනවා කියන කමාරු දෙයක් නෙමෙයි. පුජ්‍යලයේ හිත් දැනගෙන අවශ්‍ය වෙලාවේ අවශ්‍ය අවවාදය කරනවා කියන එක මේ ලෝකෙ දුෂ්කරම දෙයක්. ඒ අතින් අපගේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ තමයි ඊටාම දක්ෂ. උන්වහන්සේගේ ඉලක්කය බලන්න, උන්වහන්සේගේ දක්ෂතාවය බලන්න අරතරන් කෑදරව, අරතරන් ලෝභිය හිට භික්ෂුන් වහන්සේ. සෝවාන් නෙමෙයි, සකදාගාමි නෙමෙයි. අනාගාමි ඵලයේ පිහිටනවා සාදු කියලා අනුමෝදන් වන්න. බලන්න බුදු පියාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් ධර්ම දේශනාවේ මහිමය. එවන් වූ ස්වාමීන් වහන්සේ නමක් අනාගාමි ඵලයේ පිහිටියානි. ඒ තරම් වූ උතුම් වූ ජාතක දේශනාවක් තමයි අපට මේ මොහොතේදී ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණේ. රසතුෂ්ණාව පස්සේ හඹා යමින් ලෝකයා විනාශ වෙන හැටි එදත් අදත් අපට දැක් ගන්න ලැබෙනවා. ඒක විපාක මේ මොහොතෙත් අපි දැනගත්තා. ඒ නිසා රසතුෂ්ණාවට වසඟෙවීම විපාක සිහියට ගනිමින් රසතුෂ්ණාවට වසඟෙවෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යුතුව මෙයින් ලබා ගන්න පුළුවන් උපරිම ආදර්ශ තමන්ගේ ජීවිතයට ලබා ගන්නවා නම් ඒක තමයි මේ ධර්ම දේශනාවට කරන උතුම්ම උපහාරය.